සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. බලාපොරොත්තු කියන දේවල් මිනිස්යාගේ ජීවිතයේදී ඇති වුණාම ඒ බලාපොරොත්තුව ඇත්තක් බවට පත් කරගන්නට හැකියාවක් මේ මිනිස්යාටම තියෙනවා. අවුරුද්දකට දෙකකට ඉස්සර මේ වත්ත මගේ අතට බාර දෙනකොට මට ගොඩක් දේවල් කරගන්න බැරුව තිබුණා. ඒ තවත් ගොඩක් ප්‍රොජෙක්ට්ස් කරගෙන යන නිසා. හැබැයි ඒ ප්‍රොජෙක්ට්ස් ටික ඉවර වෙදි තේවත්ත ප්‍රොජෙක්ට් එක එක්තරා විදියට ඉවර වෙනකොට පුළුවන්කමක් ඇති වෙන්න පටන් ගත්තා. මේ අර අක්කර 10 ගොඩනැගිල්ල පටන් ගන්න. එහෙස දැන් අක්කර 10 ගොඩනැගිල්ල මේ මොහොත වෙනකොට රත්‍රානම් මේ තාත්තේ පුතේ දුවේ මේ ආකාරයට තමයි දියුණු වෙමින් පවතින්නේ. දැන් නම් මේ හැදෙන්නේ රිෆෙක්ටරිය හැදෙනවා. මේ මොහොතේ කිචන් එක, කුස්සිය, ස්ටෝස් මේ හැම දෙයක්ම පොඩ පොඩ හැදීගෙන යනවා. ඔබට ඈතට පේන්නේ නැවත වතාවක් ඒ පියතුමා ඉන්න හදන කුටිය. ඒ ආකාරයට දවසින් දවස මේක ඇතුලේ ලස්සනට දියුණු වෙන්න පටන් අරගෙන. මේ පොළව තලයට ආපුවාම මේක කර්කශක වෙලා තිබුණා. හැමතැනම කටුපඳුරු තිබුණේ. ඇවිදින්න බැහැ, පේන්නේ නැහැ. මේක අතහැරලා තිබුණා. හැබැයි දෙවියන් වහන්සේ අතහැරලා තිබ්බේ නැහැ. ඒක තමයි වෙනස. දෙවියන් වහන්සේට සැලස්මක් තියෙනවා. ඒ නිසා දැන් මේකේ වගා කරපුවාම පුදුමාකාර විදියට පළදාව තියෙනවා. කැකිරි තියෙනවා, බණ්ඩක්ක තියෙනවා, මෑකරල් තියෙනවා. මේ හැම දෙයක්ම පැලවෙනවා. එතන මේ පැලවෙනවා විතරක් නෙමෙයි, ඒකේ හොඳ පළදාවක් තියෙනවා. ආපුවාම ගෝණි ගණන් කඩා ගන්න පුළුවන් කමක් තියෙනවා. රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ දැන් මේ භූමිය වාසනාවන්තයි. හැබැයි මේ භූමියේ ප්‍රයෝජනෙට ගත්තේ නැත්නම් ඒක වාසනාවන්ත නැහැ. එතන මේ භූමිය මහා බලවන්තයි. හැබැයි මේ භූමිය බලවන්ත කරගත්තේ නැත්නම් මේ භූමිය බලවන්ත වෙන්නේ නැහැ. අපිට කියන්න තියෙන්නේ මොනවා කරන්න දන්නේ මේවා තිබුණාට ඉතින් අපිට මේවා පාලනය කරන්න බෑ, දියුණු කරන්න බෑ, ගොඩනගන්න බෑයි කියන එකනේ. නමුත් මහන්සි වෙන්න ඕනේ. කොහොම හරි සතියට එකපාරක් හරි දෙපාරක් හරි සීදුවේ ඉඳලා මුන්දලමට එනවා. අවිල්ලා මේක ඇතුලේ තියෙන මේ දියුණුව දකිද්දි මනුස්ස මට්ටම තුල මං භුක්ති විඳිනවා, මං සතුටු වෙනවා. මේ සතුට තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. නැත්තම් රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ අපි වැඩ කරනවා, අපේ දේවල් හරියනවා. හැබැයි අපිට එවැනි සතුටක් ජීවිතේ ඇති වෙන්නේ නැතුව යනවා. ඒ නිසා ඔබේ මගේ ජීවිතයේ ඇතුළෙත් ඕන තරම් නිදන් ඇති. හැබැයි ඒ නිදාණය ඔබ මතු කර ගන්නට ඕනේ. අද මිනිස්සු නිදන් හොයන්නට යන්නේ පොළොව හාරලා. පොළොව හාරලා තමයි නිදන් හොයන්නේ. ඒ නිසා මේ භූමියේදීත් ගොඩාක් දෙනෙක් කියනවා නිදන් තියෙනවයි කියලා. මේ ප්‍රදේශයේ නිදන් තියෙනවයි කියලා කියනවා ගොඩාක්. නමුත් මේ නිදන් තිබුණාට මට ඒ නිදානේ වැදගත් නැහැ. මේ පොළොව ඇතුලේ තියෙන නිදානයක් මුට්ටියක් හොයා ගන්නට ඕනේ, ඒක ඇතුලේ තියෙන වස්තුව ගන්න ඕනයි කියන එක නෙමෙයි. මේ ප්‍රදේශය, මේ පළාත මට නිදානයක්. ඒ නිසා මේ නිදානය මේ මොහොතේදී හම්බ වෙලා ඉවරයි. ඒ නිසා මේ නිදානේ ප්‍රයෝජනෙට ගන්නට ඕනේ. ඒ නිසා ඔබගේ නිදහනයක් රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබේ බිස්නස් එක නිදහනයක්. හැබැයි ඒක ප්‍රයෝජනෙට ගත්තොත් විතරයි ඒකේ බලයක් තියෙන්නේ. නැත්නම් නිකම්ම නිකන් කොහේ හරි තියපු තැනක භාණ්ඩයක් විතරයි. භාණ්ඩේට වටිනාකමක් නැහැ. ඒ භාණ්ඩේ එළියට අරගෙන ඒක පරිහරණය කළොත් විතරයි ඒකේ වටිනාකමක් තියෙන්නේ. වගේම වත්තකට වටිනාකමක් නැහැ. හැබැයි වත්ත දියුණු කරගත්තොත් විතරයි වත්තට වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා රත්නම් මේ තාත්තේ පුතේ දුවේ ඔබටත් මම ආරාධනා කරනවා ඔබේ ගෙදර තියෙන නිදහනය එළියට අරගෙන ඒකට බලයක් දීලා, ශක්තියක් දීලා මේ මොහොතේදී ඔබ සතුටු වෙන්න පටන් ගන්න. එදාට ඔබේ ජීවිතේ සාර්ථක වේවි. ඒ විතරක් නෙමෙයි ඔබේ පවුලට යහපත් දිවි පෙවතක් ගත කරන්න ඒ වාසනාව බවට පත් වේවි. සිසුකම්